ෝන් කියලපිගන්න සේමූවි ික්්නල එකේ තවත් අලත්ම මීඩියකට. අදාප අරංාාවේ ක්ෂන් බෝග්‍රපි ද්‍රාමකින කැටකරියට අයිති මේද කියන සුපිරි තෙරගු මූවියක. විදස් විසි දෙකේෙද රිලිස්සරුේ මූවියක මේ වෙද්දි අMDDP දර්ශකයාගේ අටයිදම එකක් වැනි ඉහලාගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. දශිකිටරවිසින් අධ්‍යක්ෂණය කන ලද මේේ මූවියකේ ප්‍රධාන රංගර දායගත්ය දක්වන්නේ අධශේෂාසායි මජරක විසින් ෆිල්මෙක් ගැන කෙටියන් කිවොත්තේ? ංචිකාල නම් සල්දුවෙක් වන්න හහිනමග පොඩි කොල්ලේ තරුණ කාලටාවහම එයා එයාගේ හීනේ හැබැයි කරගන්නවා. ඒවගේම මේට තිබ්බ පාසල් ප්‍රේමියක්ක් ඔයත් සොල්දාාදුවක් එක්ක යාල්ු වෙලායින්න කෙල්ලෙක්නම් ඒගේ ඔත් කෙල්ලෙක්කෙක්ක යාල් වෙලායිඉන්න සොල්දාාදුවෙක් නම් ඔයාලා දන්න වැතින යා අතර තියෙන ප්‍රශ්න, ඒකවව්‍ය හරියට කතා කරන්න වෙලාවක් නෑ දකින්නෙත් මාසගානකින් ඔන්නඒවගේ දේවල් ඉතිං ඒවගේම ප්‍රශ්නටික මේ දෙන්නටත් තිබුණ. ඉතිං අපි බලමු මේ දෙන්න කොහොමදේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඒක දැනගන්න වීඩියෝකි වෙරෙන කම රැඳිලන්න කියලා මතක් කරන ම ඉස්සරහටත්මගේ සුපරි ෆිල්ම්ස් පරන්න දැම්මසේගේ මව චැනල එක සස්රයිප් කරන්න කිය කියනගම වැඩි කතානතුව යන් ෆිල්ම්ම එක පැත්තට. ල් එක ලිම අපිට පෙන්න්නන්නේ මේජගෙනෙක් වෙන සන්දීප් ගිරි ජාලාාවක්මද ලේ පෙරාගෙන ඉන්නවා. මෙයා තමයි අපේ කතාාව ප්‍රධාන චරිතය. ඔන්න ඉතින් සීනක එතැින් කට් කලපිට පන්නන්නේ සන්දීප් ෙදරෙනවා. ඉතින් ඒගේ තාත්ත එයාට බනිනවා යාලවා මතක් කරලා දේශසීමාව මුරකරන්න ගියා කියලා. ෆිල්ම් එක ඊළඟට දිදස් තුනේ කාශ්මීරය වුණ සිද්ධියක්තමයි අපට පෙන්න්නන්නේ. එතනද පකිිස්තාාන් නාමියක ඉන්දියාවයාමියකට අනතුරුව ෝනවා එයාලගේ දේශසීමාවෙන් යන්න කියලා. මොකද සන්ඳීප පෙයාලග දේශසීමාවට කිහිල්ලා ඒගොල්ලොන්ගේ පොඩි මයි එක්ක ක්‍රකට් ගායිඉන්නවා. ොහොමරීතින් සදීප්පයාගේ ලොක්්ට කියන්නේ ඒ තැනත් අපේ තැනක් කියලා. ඔන්න දැන් අපට පෙන්නන්නේ සන්දීබ්ග පොඩිකාලේ යාගේ මාම පොලිසිේ තමයි මඩගල්ලතින්නේ. ඉතිං අම්ම එයාගේ මාමවාහම් පෙන්න්න කියවෙලාවක? සන්දීප් ඒ පොලිසියහිටපු හිරකායක්ගෙන් අහරන්නේ ඇවාාව හිරේට දැමි කියලා. එතකොට හිරකාරය කියන්නේ යා අත්තරම් මාලයක්ින්ද කෙනෙක්්ග පෙල්ලගැප්පුූ කියලා. සන්ඳීප්පහනවා බඩගෙන හින්දද හෙම කළේ කියලා. ඊට පස්සෙයා කියනවා ඔයා හිරෙන් නිදස්සනහම අපේ කෙදරෙන්න්න අපේ අම්ම හොඳර කෑමූයෙනවා කියලා. මේක දැකපු සන්දීප්ගයම්ම දුවගෙනවිල්ල සධීප් එතනින් අයිංකරගෙනයනවා. ඉතින් සදීප්ග අම්ම රෑවෙලා සඳීප් එක ෆිල්ම්ම එකගක් බලනගම සෙල්ලමට වැඩිදියාගන්නවා. ඇත්තරම් මේ පවුල ොඩ සතුරින් තමයි හිටියේ. ඉතින් සදීප් එතැදයාගේ තාත්තර කතාගල්ල කියනවා ඉක්මනට කෝචියයන් ඇත්තන් ආවිකහමුදාදිනය වගැරේවි කියල. න්න දැන්ඟට පෙන්න්නේ සඳීපයයාගේ තාත්තැක්ක නවික කහමුදාතිනයට යනවා. සඳීප මේ නිලැඳුට ගොඩක් ආසයි. ඇත්තරම මෙයා පොඩිකාලයා දන්නවත්නඇතුව සොල්දාාදුවෙක් වවෙ ආස කළලා. ස්කෝල ගිහින්ඩුනත් සන්දීප් සොල්දාදූ ගැන කියලා තිබ්බ පොත්තමයි කිය්වේ. ඔන්නතින් බොයිස් වශරූමකට කෙල්ලෙක්කෙනවා. එය විල්ල තියන්නේ ගල්ස් වශ්‍රරූමක ඉඩ නැතිහින්දයි. බෝයිස්වශ්‍රූමක කවරුත් හිටපනැතිහින්දයි. ඉතින් සදීපපයාගේ නමැහවාම එයා කියන්නේ ඒ නම පෞද්ගලිකයි ඒහින්ද ඔයාට කියන්න බෑ කියලා. ැයි ඒගේ බෑගගේ ඉශා කියල ගහර තියෙන හින්ද සන්ඳීප් දැකන්නව ඒයාගෙනම ඉශා කියලලා ඒවවෙේ ඒයා යිශාගේ ෆොට්ටෝ එකක් ගහනවා බොයිස් ෝස්ට රූම් එකට ආ කියල පෙන්න්නන්න. ඔන්න ඉතින් දවසක් සධීප් නාවි කමුදාවට බැදන්න ෆෝම්මි එකක් ෆිල්රගෙන ඉන්නකොට ඒඒයාගේ නංගි ැකලබනිනවා එයාට පිස්්වැඩ කරන්න නැතු ඉන්න කියලා. දවසක් කිෂා රෙස්ටරර්න්ට හැක ඉන්නකොට සන්ධීප්ැල්ල ශොපින් කරමුදහනෝ හැබයි ෂා ඒක බැගෙනවා. ඉතින් සදීපයා එදා ගත්ත විශාගේ ෆොටෝයක පෙන්න හින්ද ශසාාට අකමත්තිෙන් වුණ ශොපිින්යන්න වෙනවා ඉතින් සදීප්ග නංඟි හරින ඇතුුම් පිටෝන් කල බලන්න වෙන්න තිසාාට හැබැයි සඳී මේක එයාට කියලා හැපි බෙද්ධ කියලා කියනවා. මොකද එදා යිශාගේ බෞද්ධක හින්ද. ඉතින් විශාට ඒකට ඇත්තරම ගොඩක් සතුරු. ඉතින් සදීප ිෂා එක්ක යාගේ ගෙතරත් යන. හැබයි ශාගේ ගෙතරවුරුත්වනෑ මොක දෙයාගේ අමයිතතාත් අයි බිනස් වැඩවලට හැම්වලේම එලළිය තමයින්න. ඉතින් දැම්මේ දෙන්න හොඳමයාලුව මේ දෙන්න ඉස්කෝලඉන්න තැකටමයි තින් දවස සන්දීප්ට නේවියකට යන්න සිලෙක්ෂන් ලට එකකාපු හින්ද එයා ඒ ඉන්ටූුවකට යනවා. එයා ඒකටත් හොඳරම් හොුණ දෙනවා. ඔන්න ඉතින් සධීප්ගේ ඉස්කොල සමමුගැනීමේ පාටිට සන්ඳීපෙ නවිකැන්ඳුමක් ඇඳගෙන? මොකදයාට තනිකරම තියන්නේ සොල්දාාදුුවක් වන පිසුව හින්ද. දවසක් සන්ඳීපපුයි ඉෂයි වාහනය යනකොට ඉශා දෙයක් කියන්න හදනකොටම සන්දීපික්මණින් වාහනෙන් බැලදුවගෙන යනවා. ඒ අන්නේ මනුස්සේ ගෑනු කෙනෙක්ට ගහනෝදකලා ඒකනවත්තන්න තමයි එයා දුවගෙනයන්නේ. න්තිමට සන්දීප්ටත් ඒ මනුස්්‍යයගෙන් ගුටිගන්න වෙනවා. කොහොමරරි අන්තිවට එතනට පොලීසිවෙල්ලා ඒ මනුස්්‍යාව එක්කරගෙන යනවා මේ හැමදේීමම යිශා බලාගෙන හිටියි බයිෙන්වාගේ. ඉතින් සදීප් ගෙදරෙනකට යාගේ තාත්ත නේවකෙන් ආපු ලියම්ම පෙන්නලලා සදීප් බනිාව හඳට ොකදයා හොරින් තමයි එප්ලයිරල තියන්නේ. හැබැයි සඳදීපයෙන් ෆෙල්ල මොකදයාගේ ඇස් දෙකපෙනේ ගැටලුවක් තියෙන හිද. හැබැයිතින් පස්සෙ සන්ඳීපයාගේ තාත්තර කියන්නේ එයා හමුදාවට බැඳෙන කියලා. ඒකනිසාම සඳදීප් පහමුදාවට බැදන්නන්න හදරකොට එයාගේ අම්මැවිත් කියන්නේ එයාට ගොඩක් බය කියලා. කොහමමාීතින් අම්මාත්ෂේප් කරගෙන එයා හමුදාට බැඳන්නයන්න පිටත්වෙනවා. ඉතින් එයා ඕටෝේ කියයනකොට යයාගේ තාත් දුවගෙනකිහිින් සදීපිය ඇතුළත්වීමේ ලියමදීලා එයායට පරිස්සමින් ඉන්න කියලා කියනවා. ඇත්තර මේක ගොඩක් සංවේදී අවස්ථාව. හමුදාව කෙනෙක් කිටපුගෙදරක් නම්. ඔයාටත්තේ සංවේදීකම අනිවාරෙන්ම දැනිල. දැන් අපට පෙන්නන්නේ සදීප්පයාගේ පුහුණුවේන්න. ඉතින් එයා මහන්සිවෙලා හොඳටම් පුහුණුවනවා. එයායට ශාවත් හැම්වලේ මතක්කනවා. ඒගේම එයා ලියවුම් පවායන. හැබැක් කිසිම දේකට ප්‍රතිචාරයක් නම් විිශාගෙන් ලැබෙඳිනෑ. මේ අතර දි සධීපය අත්තක්ක පුහුවෙන හැමෝම එක්ක හැමගන්නට නිවස්සෙක් යනවා බිම්බෝම්බක හුවෙලා හමුදාව කීප දෙෙනෙක් මැරිලාගේලා. ඉතිං ඒක හුණු සන්දීප් බිම දනගාගෙන ඒ අයට ආචාර කරනවා. මේක දැකපු එයා පුහුණ කරන සර්, සඳීප් වගේම ආචාර කරනවා. ඒගේ එත්තනඉපු හැදිනාම සංගීත් වගේම ආචරනම්. කොහමරි සධීපයයා ආඩුවක්ගෙන් දරගන්නවා ශා සන්ධීප් වලියුම් වෙන කෙනෙක් කොරෙන් අරගෙන කියලා. ඉතින් ඒලියම් හොයාගෙන සන්ධීප්ගහි, ඒ කොල්ලා බිත්තිියරදලා තදකරගෙන හන්නේ ලියුන් ටික හෝ කියලා. කොහොමරි සධීපේ ලියවන්ටිකරගෙන කියවනවා. ඒ වගේලියලද ඉන්න සධීප්ගැෙන හැමවෙලේ සාාට මතක් වෙනවා. ඒනිසා අයා ජොබ් එකකට ශවිස්සලන්තයට යනෝ කියලා. ඒ වෙලා වෙදිම සධීපිෂාට කෝල් කලත් එයා ආන්ස කරන්නන්නේ නෑ? ඒහින්ද සන්ඳීප පික්මනටම ඉශාව හොයාගෙන දුවගෙන යනවා. කොහොම අන්තිමට සන්ඳීප්ට ඉශාව හම් වෙනෝ. ඉතිං එයා ඉෂාාවට අවු්ඩකට එක්කරගෙනකි හින් කියන්නේ මට පොඩි වෙලාවක් වුණත් නිවාඩු තියෙන්නේ ඒ වෙලාවත් ඔයාගේ විතරයි කියලා. කෝමරි සදී බස් එකරන කල යන ගමන් විෂාට ආදරේ කියලා කියනවා. මේක නිසා යිශා බස් එක පස්සෙන් දුවගෙනවිල්ල සන්දිීප්ව බස් එකේදීම කිස්කල්ල එත් ආදරේ කියලා කියනවා. ටි දවසක්ගිහාම අපි පෙන්නන්නේ සන්ඳීප් සාධයකන්නකොට විශාගල් ලියුමක්කම් වෙනවා. මේකෙහින්දම ඒයායාගේ ජේෂ්ට නිලධාරියෙක්ගෙන් නිවාඩු ඉල්ලනවා. හැබැයි අපිට පෙන්න්නන්න නම් නෑ ඒ ොකද නිවාඩු ඉල්ලන්න කියලා. ඔන්න මේ අතරේ ත්‍රස්ථවාදීෙන් පිරිසා මුම්බයිවලට නෝ පිට පෙන්න්නවාෝ. මෙයාල කෙඩින් මෙයන්නේ කැфеේකක්ගාවට, ගිහින් එයාලාපු ටැක්සිවල බෝමතියලා ඇතර වෙලා බලාගෙනඉන්නවා. ඉතින් ඒ හැම බෝබයක්ම පුරනෝ. ඒකත් එක්කම මේකටියේ වෙඩිතියෙන ගමක් ැේක ඇතුරට ඇතුල්ලනවා. ඉතින් එතැනඉන්න හැම කෙනෙක්ටම් වෙඩිති කියලා මෙයාලා මරලදානම්. කොහමරි යාලගෙෙන්බේරුනු මිනිස්සටික දුවගෙනවිත් කෙලිම්වෙන්නේ හොටල් එකට. හැබැයිතින් එතෙන්ටත් ්‍රස්ථවාදියොටි කැවිල්ලලා වෙඩිතියන්න කටන්ගන්නවා. මේක නිසාව නිවාඩුුවරගෙන ගෙරයන ගමන් හිටපු සන්දිීප් මේක දැනගෙන නිවාඩුවට යන්නතුව අතර මගදි නවතිනොම්. දැංඉතිං අපට පෙන්න්නන්නේ හොටල් එක ත්වය. ඔන්න ඉතින් මේ හොටල්ලෙ එක ඉන්නවා ප්‍රෝද ෙඩි කියලා කෙල්ලි. එයා එලියට ගිහිම් බන්නකොට මේ ත්‍රස්ථවාද එක්ව දැකලා බයිවෙලා කාමරේ ඇතුරට වෙලා හැන්ගෙනවා. ඉතින් මේ අතර සධීප්ගේ හබදදා මමාණ්ඩෝ කණ්ඩායමත් සන්දීප්ගෙනනායකත්තයටතේ මේ සිද්ධිය වෙන තැනට පිටත්වෙනවා. මේ හැමදේම මාධ්‍යවේ දින්න වෙල්ලා නිියස්වලටත් කියන ගමන් තමයි හිටියේ ඉතින් මේ නිවස් ත්‍රස්ථවාදිනුත් බලාගෙනඉන්න. කමණ්ඩෝ කණ්ඩෑයම එතනට විල්ලා. බහිනකොටම හොටලේ උඩු මහල ත්‍රස්ථවාදීින් විසිම් පුරලදාන. හැයි සන්දීප්ල එකට ඩිතියෙන ගම කොහමරි හොටල්ලෙක ඇතුල්ල. ඒ මේ දිය ස්සලල්දරගෙන සඳීප්ගේ තාත් සඳීප්ට කොච්චට ෝල් කල එයා ආන්ස කරන්න නම්න්නෑ. ඔන්න දැඟපිට පෙන්න්නන්නේ ත්‍රස්ථවාදී පිරිස මණ්ඩෝ කන්්ඩයමට පහර දෙන සැසුම් කරනු. ඒවගේම ක ම්ඩෝ කණ්ඩයමත් ත්‍රස්ථවාදෙන්ට පාර දෙෙන සැලසුම්රනු. ඉතින් ටිකෙන්න්ටික සන්දීප් කණඩෑම හොටල්ෙක තුළට යන. ඇත්තරම් ිල්ම්ගේ හොඳමටිකෙත්තියෙන්නේ මේ කොටස්සලතම කිසිබ කම්මලිකමක් නැතු බලන්න පුළුවවා. ොහොමාදීතින් සදීපයාගේ කට්ටියත් එක් හෝට ලෙහිටපුට ැෙක් බේරගෙන නවා. ඒ අතරෙ ප්‍රෝද හොඳරම් බයවෙලා හැංගිලා තමයින්නේ. හැබැයි ඒ එලියට ගිහින් පෙන රූම් එකකට ගිාම එතනද අ හම්බෙන පොඩිගෑනු ළමෙක්. යාගේ නම ශෑලි ඉතින් ඒ ළමයවත්තරගෙන ප්‍රමෝද හැංගිලා ඉන්නවා. ඉතින් සන්දීප්ට මැරිලඉන්න මිනිස්සුදක්කාම ලොකු දුකක් වගේම තරහක් ඇතිවෙනවා. ඒවගේම කොහොමරි සධීප් තවත් හෝටලේහිටපු අමුත්තො කට්ටියක්ක බේරගන්නවා. එහෙම බේරගෙනයනකොට ඒ අතර ත්‍රස්ථවවාදක්කිදලා සන්ධීප් තුවක් ව දෙක්කරගෙනන්න. ඉති සන්ඳීප් ටත්ුණාවගේ රඟපාලා, කොහමරි ඒත් ්‍රස්තවාදියඇක්ක ගහගන්නවා. හැබැයි කොහොමරි අන්තිමට ඒත් ්‍රස්තවාදිය සඳීප්ගෙන් බේරිලා පැෙනගන්නවා. ඔන්න එතින් මේ අතරේ ප්‍රමෝදයින්න හාමරයට ත්‍රස්ථවාදිය ටිකක්ක එෙනෝ. ඉතින් එයා ශෑලිව වල්මාරයට දාලා එලිය තියන ජනේලෙල්ලිලා කොහොමරි බේරෙනෝ. සීන එක තැනින් කට්කල්ල අපිට පෙන්නන්නේ ශෂා කොච්චර කෝල් ගත්තත් සන්ඳීප පාන්ස කරන්න නෑ. ඉතිං ඉශාට මතක්කෙනවා සන්ඳීප්ගේ එයාගේ විවාහය වුණු දවස. ටි කාාලකට පස්සේ ශා ැනගන්නවා ඒයා ප්‍රෙක්්නැන්් කියලා. හැබැයි සන්දීප්ට ඒක කොච්චට කියන්න උත්සා කල යව සම්බන්ධ කරගන්න බැරි වෙනවා. පස්සේ දවසක සන්දීප් ගෙදරවාම නිශා එයාට කියන්න ඇදුවත් සන්දීප්ට හදිසයේම ආයමත් යන්න වෙනවා. මේහින්ද ශසාාට මේ හැමදේම ඉපාවෙලා තමයි තිබුණේ. ඔන්න දැන් තමයි අපට පෙන්නන්නේ එදා ශා සන්දීප්ට වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඒතියෙන්නේ මේ දෙන්නක ඩිියෝස් පේපස්ක. ොකද සදීප්ට පොඩිවෙලාවක්වත් විශායක් ග කරන්න නේ නතින්ද. ෂශාඩිියඔස් වෙන තිරණය කරලා. කතාාව ඊළකට අපිට පෙන්නන්නේ සන්දීප් දකිනා නිවස්සලට එයාලා ඇටැක් කරන විදිහ වගේම හැමදේම නිියවස්වලට කියනවා. ඉතින් එයා එක්මනට එලියටගිහිම් මාධ්‍යවේදීන්ට පනිනවා යාල නිසා තමයි ත්‍රස්ථවාදියෝ හැමදේම දැරගන්නේ ඒහින්දා අපේ අත්මරුණා ඕක දැම්මා ඉංකරගන්න කියලා ඒවගේම සධීප කියනවා මිනිස්ටුටිකස් විමින්ම් පූර්ල්ල එක්ගාාවන්නවා යාලා බේරගන්නත් තඕන කියලා හැබයි සධීප්ේක කියන්න ොරුවට. ොද යාදනගත්තා මීඩියාවලය මනිියවස් එක තනිමාරෙන්ම කියනෝ කියලා. ඉතින් හිතුාවගේම සන්ඳීප පෙතනංගිහාම මීඩියාවල කටියේ මේනිියුස්සකත් කියනවා. ඉතින් නිියවස්වලට යනදේවල් අහගෙනන්න ත්‍රස්ථවාදීන් ටික ඒවට අනුව කටයුතු කරන්න පටගන්නෝ හැයි විම් පූල් එකගාවට ආපුතු ත්‍රස්ථවාදීන්ම සඳීපෙයාගේ කටියෙක්ක එකතු වෙලා වැඩිතියෙන මරලදානෝ. ඇත්තර මේකට ස්තුති කරන්නඕන එනම් මීඩියකට මොකද යාලහිදන මේ ත්‍රස්ථවාදීන් එ තෙන්න්ටාවේ. ඇත්තරම මෙතින් තනිකරම ලංකාය මීඩිය අය එක වගේමයි. මේ ොරුවක් කියර දැගත්තු ත්‍රස්වාදිනායකයටට හොඳටම් මල පනිිනෝම්. ඉතින් එයා යාගේ ගෝලවන්ට කියනවා ආයි නි්‍යවස් බලල කිසිම දෙයක් කරන්නේ පා කියලා. ඔන්න දැන් අපිට පෙන්නන්නේ සන්දී පීෂ එක්ක කතා කරන කොටසා. එතැනද ඊෂක කියන්නේ වාට මටත්වඩා අනිත් හැමදේම ලොකුණනා නේද කියලා බයි ආයමත් සන්ධීප්ට අන්න වෙනහින්දා එයා කෝල්ෙ එක ගත්් කරනු. ඔන්න මේ වෙලාදි ප්‍රමෝද වෝකි ටෝකියකකි හෝටලේ මැනේජයට කතා කරලා කියන්නේ ඉක්මනට යාලාව බේරගන්න කියලා. ඒක ැහුණු සන්ඳී ප්‍රමෝධ බ්‍රේරගන්න යන්න හැදවා ඒගේ ජේෂ්ටනායක යන්න දෙන්නේ නෑ කට්ටියමද කියලා. හැබැයි සදීප කියනවා මොනදේවනත්කමන්න යාව කොහොමරි ගහිලා බේරගන්න ඕන කියලා. ඉතින් සදීපයාගේ කණ්ඩායමත් එක්ක ප්‍රමෝදාව බේරගන්න යනවා. කොහොමරි මෙතනදි මේ අතර දරුණු වැඩිහූමාරුවක් ඇති වෙනවා. ඳීප නියම ත්‍රස්තවාදී එක දෙන්න මරාගෙන ඉස්සරහට යනෝ. අන්තිබට කොහමරි සඳී ප්‍රබෝධවයි ෂෙලිබයි හවායාගන්න. ඉති මේ දෙන්නව එක්කගෙන නය එක නම් ේසිවෙන්න නෑ. මොකද හැමතනම ත්‍රස්තවාදීින් න්න. අන්තිමට තනියම සඳී පේයා එක්ක සටන්කරන්න පටන්ගන්න. කොහොමරි ප්‍රමෝදවයි ශේලිවයි සඳීබ්ග කට්ටියවිල්ලා ආරක්ෂිතව එක්කරගෙන යනවා. ඔන්න මේ අතරේ එක ත්‍රස්තවාදී එක්කවට බෝමයක් පි පිරිලා එතන ගිරි ජාලාවක් ඇති වෙන. ැයි සඳදීප් ඒ දදුනත් එයා තාමත් පනපිටි. ආයමත්තිති සන්දීප් තනියම සටන් කරන්න පටන්ගන්නවා. ත්‍රස්ථවාදීන්ට හිතාගන්නවත් බෑ කී දෙෙනෙක්කින්නවද කියලා. මොකද සඳී පේතරං හොඳර සටන් කරන හින්දා. කොහොමරීතින් අන්තිමට සධී් වැඩිපිට වැඩිකාගෙන එත්තැනින්න්නඇය මරලදානවා. හැබැයි තවමවරනෑ සන්දීප්ග ප්‍රධානිය එයාට එන්න කිව්වා එයා එිනැතුව තනියම සටන් කරනවා. කොහොමරීති සදීප් හැගෙනව මරලදානෝ. එයා ගොඩක් කමමාරුවෙන්ෙන්න්නේ? ක දෙයායට ගොඩක් වෙඩිවැදිලායින්ද. අන්තිමට එයාට එයාගේ තාත්වත් මැවිල පේනවා. ඉතින්න්තිමට සධීබ්ගේ කණ්ඩායම එතැනට එනකොට සදීප්පි දගෙනම අවසං හුස්ම හෙලයිඉවරයි. ඉතින් සන්දීබ්ගගේ කණ්ඩායම එයායට අවසානයේ ආචාර කරනවා. මේ කොටස්ටික නම් ඇත්තරම ගොඩක් සංමේදීවෙන කොටස්්ටිකක්. ඉතින් මේ හැමදේම නිියස්සලින් දකිෙන සඳීබ්ගේ අම්මයිතාත්තයි කර කියයාගන්න දෙයක් නතුව අඩන්න පටන්ගන්නවා. සීනෙ ඇතෙනින් කට් කල්ල අපිට පෙන්න්නන්නේ සන්දීබ්ගේ මලසිරට රැගෙනෙන අවස්ථාව. ඒ ගොඩාක් සංවේදී අවස්ථාව සන්දීබ්ග්‍ය අම්මයිතාත්තයි එයාගේ මලසිරුල දිහා බලාගෙන අඩනවා. මෙතැන දියාලට මතක් වෙනවා සඳී පෙයාලත් එක්ක ගතකරපු ජීවිතය. ඒවගේම මිනිස්සු විශාල ප්‍රමාණය සන්දීබ්්‍ය දේයට අවංගෞරෝ දක්වනොවා. දැන් අපිට පෙන්නන්නේ එදා සධීබ්බේරගත්ත, ප්‍රමෝද්වයි ශෑලිවයි ශේලිනම් දැල් ලොකුළමේ මේ අතර සන්ඳීබ්ගතත්තා සභාවක්්‍යදිරිියයේ එයාගේ පුතාගේ ගුණවර්ණනා කරන ගමන් තමයිඉන්නේ මෙතන නිශසාාත් බොහොම දුකින් බලාගෙනඉන්නෝ අපිට පෙන්න්නවා. ඉන් මේ දුක්මුසු අවසානයක් එක්ක මේ ලස්සන ලස්න ෆිල්ම්ි එකත් අවසගෙනෝ. ඇත්තර මේ ෆිල්ම්ි එක බලන්නකට අපි හිතෙන්නේ ලංකාවිුද්ධ තියනකොට මේ වගේම රණවිරුවවා අපි වෙනුවෙන් රටවෙනුවෙන් ජීවිතය දෙන්නති නේද කියලා. ඉතින්ඒ හැමරණවිරුවක්ටම සකේමූවිී සපගේ උත්තමාචාරය. ම ගැනොදීතෙන්නේ නිවාරෙන්ක් මෙන්ට් ගද්ධාන කියලා මතක්රනගම ඉස්සරහටත් මේගේ සුපිරි ෆිල්ම්ස් බලන්න දැම්ම සේ ම ් නල සස්ක්‍රරයිප කරන්නලා කියනගම පහල ඩිස්ක්‍රප්ෂන්ගේ තියන අප ෆස්බුක් පේජගට සැට්ටන්න කියලාත් තරාධනා කරනවා. එහෙන ගිහිල්ල එන්න. ආයමත් තලුත් ෆිල්ම්ම එකකින් හමයමු. ජයවේවා.